ලංකාවට මොන පක්ෂයවත් මේ යන පීඩන එක යන මේ ලෝකයේ ඇතුලේ IMF එක එනවා මේ ඔක්කොම කරනවා මේ හැමෝම කරන්නේ බිස්නස් එකක්. තම චේන්ජ් කියන්නේ ඇත්තටම චේන්ජ් කරන එක නෙවෙයි. ඒක සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරගන්න. මේ මොහොත පරිසරය දියුණුයයි සම්මත කරගෙන තියෙන්නේ අපි දකින බටහිර රටවල් වල තියෙන බටහිර ඇත්තටම මේ දැන් ලංකාව පෙනෙන්නේ කොහොමද කිව්වහම ඒක ටිකක් විස්තර කරන්න ඕනේ ප්‍රශ්නයක් විදිහටයි මම දකින්නේ. මොකද මේ වෙලාවේ දේශපාලන සන්දර්භය ඇතුලේ කියවෙන එක කාරණාවක් තමයි ලංකාව අවුරුදු 70ක් තිස්සේ ෆේල් වෙච්ච රටක්. එහෙම නැත්නම් මේ පාලන ක්‍රමය බරපතල විදිහට වැරදි එකක්. ඒ නිසා ලංකාව ෆේල් වෙලා තියෙනවා. එතකොට මේක මේ ක්‍රමයක් විදිහට ගත්තහම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ වගේ අදහසක් තියෙනවා. ඉතින් ඒක දේශපාලනික අදහසක් වුණාට එකක් තමයි ඒ දේශපාලනික අදහස යථාර්ථයක් කරන දේශපාලන පක්ෂයක් දැනට මේ සන්දර්භය ඇතුලේ නැහැ. හැමෝම අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය පවත්වාගෙන යන්න තමයි මේ ජනාධිපතිවරණයෙත් ඡන්ද ඉල්ලන්නේ. ඒ නිසා එක පැත්තකින් අපි වෙනස් ක්‍රමයක් ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. දෙවෙනි එක තමයි මම පෞද්ගලිකව විශ්වාස කරන එක පරිණාමිකව ගත්තත් ලෝකයේ තියෙන යථාර්ථයට අනුව ගත්තත් මේ පරිවර්තනයන් වෙන්නේ එක දිශාවකට. එතකොට මේ එක දිශාවකට වෙන පරිවර්තනයේදී මේ රේස් එකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් ඉන්නවා, රටක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, සමාජයක් ඉන්නවා, ජන කණ්ඩායමක් ඉන්නවා, ආගමක් ඉන්නවා, කල්චර් එකක් තියෙනවා. තව ටිකක් මේ සිස්ටම් එකේ අග ඉන්න සංස්කෘතියක් තියෙනවා, ජන සමාජයක් තියෙනවා, කල්චර් එකක් තියෙනවා. ඒ එහෙම එකක් තියෙනවා. දැන් අපි මානව පරිණාමය ගත්තත් දියුණු මිනිහෙක් ඉන්නවා. දැන් මේ වෙලාවේ අපි කතා කරන හෝමෝ ඩියුස් ගැන, නූතන මානවය ගැන, ඒ වගේම වඳුරන්ට ඉතාම සමීප මිනිස්සු කොට්ටාසයකුත් ඉන්නවා. එතකොට අපි සත්ව පරිණාමය ගත්තත් මේ ලෝකයේ තුල අර නොදියුණුම ඒක සෛලිකයා, එහෙම නැත්නම් වෛරසයේ බැක්ටීරියාවේ ඉඳන් දියුණුතුම නූතන මානවයා දක්වා ඉන්නවා. ඒ නිසා මේ සිස්ටම් එක ඉතා පැහැදිලි. මේ සිස්ටම් එකේ මේ වෙලාවේ පරිසරය තෝරාගත්ත දියුණුම ආර්ථිකයක්, දියුණුම ක්‍රමවේදයක්, දියුණුම සංස්කෘතියක්, දියුණුම භාෂාවක්, දියුණුම විදියක් කියන මේ වෙලාවේ ඒකට ගැළපීම සම්බන්ධයෙන් අර අපි පරිණාමයේදී කියන අනුවර්තනය, ස්වභාවික අනුවර්තනය උපරිමයෙන් කරන්න පුළුවන් පරිසරයට ගැළපෙන්න පුළුවන් අය, ඒකට අනුව ළඟ සම්බන්ධතාවද දුර සම්බන්ධතාවද ඇති කරගන්නේ කියන එක ගැන යම් යම් මතවාද තියෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ අපි කැමති වුණත් අපි අකමැති වුණත් මේ මොහොත පරිසරය දියුණුයයි සම්මත කරගෙන තියෙන්නේ අපි දකින බටහිර රටවල් වල තියෙන බටහිර චින්තනය, බටහිර ක්‍රමවේදය, බටහිර ආකල්ප, බටහිර තියෙන ක්‍රමය. ඒක සාධාරණ නැති වෙන්න පුළුවන්. නමුත් කොච්චර අසාධාරණ වුණත් පරිසරික පරිණාමය ඇතුලේ එහෙම අසාධාරණකම් වෙන්නේ. ඒක කොයි මොහොතේ හරි පරිසරය විසින්ම වෙනස් කරන්නත් පුළුවන්. ඒක නොබෝධිනකින් වෙන්නත් පුළුවන්. හැබැයි මම කතා කරන්නේ මේ මොහොතට සාපේක්ෂව නිසා අපි අනිවාර්යයෙන්ම මේ වෙලාවේ පරිසරය දක්ෂයයි සම්මත කරලා තියෙන ක්‍රමවේදයට අනුවර්තනය වෙන්න ඕනේ. ඒකට සාපේක්ෂව ලංකාව ගත්තහම මම විශ්වාස කරනවා ලංකාව නොදියුණුම රටක් නෙමෙයි. ලංකාව බොහෝ දියුණු යයි සම්මත දේවල් උකහාගත් රටක්. අපි ලෝකේ පුරා ඇවිද්දොත් අපිට වඩා නොදියුණු සංකල්ප තියෙන, අපිට වඩා දුක් විඳින, අපිට වඩා අවුල් සහගත රටවල් ගොඩාක් තියෙනවා. හැබැයි අපිට වඩා දියුණු රටවලුත් ගොඩාක් තියෙනවා. එතකොට ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ මොහොතක් ලංකාවේ මිනිස්සුන්ට සැප විඳින්න පුළුවන්, ජීවිතේ විඳින්න පුළුවන්, ජීවිතේ දරන්න පුළුවන් තත්ත්වයක් රට ඇතුලේ තියෙනවා. හැබැයි මේකට ප්‍රතිවිරුද්ධව මං ඇතුලේම තියෙන අදහස තමයි, හැබැයි අපිට මීට වඩා දියුණු වීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව අපි උපරිමයෙන් පාවිච්චි කරලා නැහැ. මේ ක්‍රමය ඇතුලේ මීට වඩා දක්ෂයන් වීමේ හැකියාව අපිට තියෙනවා. අපි ඒ ක්‍රමය පාවිච්චි කරලා නැහැ. ඒක හරියටම විග්‍රහ කරමු, තාක්ෂණිකව විග්‍රහ කරමු. අපි අපිට වඩා දියුණු රටක් එක්ක සම්බන්ධ කරලා මේ සංසන්දනය කරොත් අපිට තියෙන ප්‍රශ්නය තමයි
අපි කළමනාකරණය පැත්තෙන් දියුණු නෑ. කළමනාකරණ ගුණාත්මක බව අපේ ගොඩක් පිරිහිලා තියෙන්නේ. ඒක අපේ දේශපාලන තන්ත්‍රය තුළින් එන එකක් කියලා විශ්වාස කරාට කමක් නෑ. නමුත් දේශපාලන තන්ත්‍රයට වඩා කිඳා බැහැපු පරිපාලන තන්ත්‍රය ඇතුළත් ඒ කළමනාකරණ දියුණුව නෑ. ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන ටූල්ස්, අපි පාවිච්චි කරන විධි ක්‍රමය නවීනත්වයට ගැලපෙන්නේ නැහැ. නවීනත්වය අපි ළඟට එන්නේ ගොඩාක් පරක් වෙලා. ඒක එන්න ඉස්සෙල්ලා ඒක ගේන්න ඕනේ අය ඒකට බාධා කරනවා. ඒක ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඊළඟට මානව සම්පත් සහ අපේ සම්පත් කළමනාකරණය තමයි ලෝකේ මේ වෙලාවේ දියුණු වීම සඳහා අත්‍යවශ්‍යම මෙවලම්. ඒක ගත්තම අපි ගොඩක් දුර්වල තැනක ඉන්නේ. අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් ලෝකේ කිසිම රටක දියුණුවයි සම්මත රටක අපි ඔය මාරුවෙන් වීසා ගහගෙන රටේ තියෙන ඔක්කොම ටික විකුණලා සුරසැප විඳින්න යන රටවල් වලට ගිය ඇත්තෝ දන්නවා ඒ රටේ පැය 8ක්කට පඩි ගන්නවා, පැය 8ක් වැඩ කරත් ඒ වැඩ ගැනීමට ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒක තරාතිරමාණුව පුද්ගලයාණුව වෘත්තියණුව වෙනස් වෙන්නේ නැහැ. අපි එහෙම නැහැ. අපි අපේ රටේ මානව සම්පත ගොඩාක් නාස්ති කරන. ඒකේ වගකීමත් මං හිතන්නේ කළමනාකරණ දක්ෂතාවයෙන් මත තමයි තියෙන්නේ. මොකද මිනිසුන්ගෙන් වැඩ ගැනීමේ ක්‍රමවේද අපි අනුගමනය කරන්නේ. දෙවෙනි එක අපේ ආර්ථික සම්පත් ගත්තත් අපි ගොඩක් දේවල් නාස්ති කරනවා. අපේ තියෙන සිස්ටම් එක ඇතුලේ කීප දෙනෙකුට ඒවා වයලේට් කරන්න පුළුවන්, ඒවා හොරකම් කරන්න පුළුවන්, ඒවා දූෂණයට ලක් කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා තාම මේ පුද්ගලයන්ගේ සදාචාරය ඇතුලේ තමයි හොරකම් වළක්වන්න පුළුවන් කියලා. ඒ වගේ අපි නොදියුණු සංකල්පවල එල්බගෙන තියෙන නිසා අර අපිට තියෙන සම්පත් පරිභෝජනයේදී අපි ඉතාම දුර්වල තැනක ඉන්නේ. ඔය දෙක තමයි ආර්ථික වශයෙන් අපි පිරිහින්න ප්‍රධාන හේත. මේ මොහොතට අදාළව කියවගත්තොත් ආර්ථික කළමනාකරණය සහ සම්පත් කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය සහ මුල්‍ය කළමනාකරණයේ ගැටලුවක් විදිහට රට යම් තැනකට වැටිලා තියෙනවා. නමුත් තවමත් අපි දියුණුවේ සම්මත පැරාමීටර්ස් ගත්තහම මම විශ්වාස කරනවා පෞද්ගලිකව අපිට වඩා ගොඩාක් සල්ලි තියෙන ඉන්දියාව වගේ රටකට වඩා අපේ රටේ මිනිස්සු තාමත් සැප විඳින. තාමත් අපිට සැප විඳින්න පුළුවන්. තාමත් අපිට සතුටින් ඉන්න පුළුවන්. ඒකට අපේ රටේ ස්වභාවිකත්වය ආශිර්වාදය. අපි ගත්තොත් ඔය දියුණුවයි කියන රටක ගියාම මේ සරල කාරණා වුණාට අපේ ශරීරයට දැනෙන සැප කියන එක තමයි අවසාන වශයෙන් අපි හොයන්නේ. එක්කෝ අයිස් මිදෙනවා, එහෙම නැත්නම් එළියට බහින්න බැරුව අවුව තියෙනවා, එහෙම නැත්නම් එළියේ කිසිම ගනුදෙනුවක් කරන්න බෑ. ඩුබයි හෝසපැලයක් වවන්න සමහරලාට අරාබිය වගේ රටක වතුර නල විදින්න ඕනේ. හැබැයි එහෙම විදලත් ඒ ඩුබයි හෝසපැලේ ඒගොල්ලෝ හදනවා, අපි එහෙම හදන්නේ නැහැ. මේවා ගත්තහම රටක් විදිහට අපි මම විශ්වාස කරනවා අපේ රටේ තාම කණ්ඩ නැතුව මැරෙන මිනිස්සු, සීතල නිසා මැරෙන මිනිස්සු, අවුව නිසා මැරෙන මිනිස්සු තාම නැහැ. ඉතින් ඒක එක පැත්තකින් ඉතා වැදගත්. ඒ නිසා අපිට දියුණු වෙන්න බැරි කාරණාව ආර්ථික ක්‍රමයේ ප්‍රශ්නයක් හෝ දේශපාලන ක්‍රමයේ ප්‍රශ්නයකට වඩා අපි පාවිච්චි කරන ක්‍රමය හරියට පාවිච්චි කරන්න පුළුවන් දක්ෂ පිරිසක් අපිට නැති එක සහ එහෙම දක්ෂ පිරිසක් හදා ගැනීම සඳහා අපිට කල්පනාව නැති එක. ලංකාව මේක බාහිර පෙන්වනවා කියන එකත් ආකාර දෙකයි. දැන් දේශපාලනිකව එක කණ්ඩායමක් පුදුම උත්සාහයක් ගන්නවා අපි මාර බංකොලොත් වෙච්ච මාර ෆේල් වෙච්ච රටක් කියලා පෙන්නන. එහෙම පෙන්නන්න ගන්නේ දේශපාලනික වශයෙන් මේ රට පාලනය නොකරපු අය. දේශපාලනික වශයෙන් මේ රට පාලනය කරපු අය පෙන්නන්න හදනවා මාර විදිහට ඒගොල්ලෝ වැඩ කරා, මාර විදිහට මේ සම්පත් ප්‍රයෝජනයට ගත්තා, මාර විදිහ හැකියාවකින් වැඩ කරා කියලා. මේ දෙකම බොරු. මේ දෙකම ඇත්ත නෙවෙයි. ඒ දෙකම ඇත්ත නෙවෙයි කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට ඇත්තට මුහුණ දෙන්න බෑ. ඒ නිසා දේශපාලනිකව මේ රට කියවන්නේ තම තමන් දාගත්ත පාට කණ්ණාඩි වලට. ඉතින් මිනිස්සු මේ වෙලාවේ අපිට තේරෙනවා බරපතල විදිහට තමන් දාගත්ත කණ්ණාඩි වල හැසිරීලා තමන් විශ්වාස කරන මොකට විශ්වාස කරනවද කියලා දන්නේ නැති විශ්වාස කරන ජනාධිපති කෙනෙක් පත් කළා. ඒ ජනාධිපති පත් කරාම සේරම අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි නිවාරණයි කියලා එකක් හදාගන්න. ඉතින් ඕකම තමයි අපේ රටේ ප්‍රශ්න. ඉතින් මිනිස්සු දියුණු වෙනකන්
රටේ පාලකයා දියුණු වෙන්නේ නැහැ. අපි මේ පාරක් පත් කරගන්න යන්නේ අපි අපේ නොදියුණුකම පෙන්වන අපේ නියෝජිතයෙක් ජනාධිපති විදියට. ඉතින් අපි රට පිළිබඳව පෙන්නමින් ඉන්න චිත්‍රයේම බරපතල ඍණාත්මක බවක් පෙන්වුවොත් මේ රටේ මිනිස්සුන්ගේ ක්ෂමතාවය, කාර්යක්ෂමතාවය, මිනිස්සුන්ගේ හයිය සංවර්ධනය කරගන්න බැරි තැනකට අපි වැටෙනවා. ඒ වගේම අපි මේ ක්‍රමය වෙනස් කරනවා කියලා ඇවිල්ලා මේ ක්‍රමයම කරගෙන ගියොත් මිනිස්සු ඉච්ඡාවන්ගත්වයට පත් වෙනවා. දැන් මිනිස්සුන්ට ඇත්ත කියන, ඇත්ත කතා කරන, ඇත්තත් එක්ක ජීවත් වෙන, ඇත්තත් එක්ක මිනිස්සු සංවර්ධනය කරන ක්‍රමවේදයක් නැහැ. අපි පෙන්නන්නේ ඇත්තටම කොයි ඇංගල් එකකින් පෙන්වුවත් බොරුවක්. ඒක දේශපාලන අවශ්‍යතාවයන් මත සිද්ධ වෙන එකක්. ඉතින් සමස්තයක් විදියට ගෝලීයව ගත්තාම මේ ආර්ථිකය පාලනය කරන්නේ අපි නෙවෙයි. ඒක තමයි ඇත්ත. මේකේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණත්, අනුර කුමාර දිසානායක ජනාධිපති වුණත්, සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණත් මේක අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. අපිට තියෙන්නේ ඇඩප්ට් වෙන්න. අපිට තියෙන්නේ මේ මේ උඩින් එන සිස්ටම් එකට ඇඩප්ට් වෙන්න. අපි කොච්චර දක්ෂව ඇඩප්ට් වෙනවද කියන එක ඇතුලේ තමයි අපිට ගොඩක් දේවල් උකහා ගන්න පුළුවන්. ඒක හරි සරල පරිණාමික ඇත්තක්. අපි සාමාන්‍ය පරිසරයේ ඉන්නකොට අපි අපි මිනිස්සෙක් විදිහට පරිණාමය වෙනකොට, අපි වඳුරෙක් විදිහට පරිණාමය වෙනකොට පරිසරයේ තියෙන බාධක ජයගන්නේ ඒ බාධක වලට ඉදිරියෙන් ඉඳලා නෙමෙයි, ඒවත් එක්ක සටන් කරලා නෙමෙයි. ඒවා එක්ක සටන් කිරීමම එකම සංකල්පය කරගත්ත සත්තු හිටියා ඉස්සර. ඒ සත්තු දැන් මද වෙලා. මිනිහා කියන සතා හොඳම සතා වෙන්නේ පරිසරයත් එක්ක සටන් නොකර පරිසරයට ඇඩප්ට් වෙලා පරිසරයත් එක්ක ඉස්සරහට යන්න අපිට තිබ්බ හැකියාව නිසා. ඉතින් ඒ හැකියාව දැන් ඉස්සරටත් වඩා අවශ්‍යයි. ඉතින් මේ ආර්ථික රටාව ඇතුලේ ගෝලීය වශයෙන් අපිට අපි මොන කයිවාරුව ගැහුවත් මේ ගෝලීය වශයෙන් තියෙන ආර්ථිකයත් එක්ක, මේ ගෝලීය වශයෙන් තියෙන යථාර්ථයත් එක්ක, මේ ගෝලීය වශයෙන් තියෙන බලපෑමත් එක්ක යම් අනුගත වීමක් වෙමින් ඉස්සරහට ගියොත් තමයි අපේ තියෙන සුවිශේෂිතතාවලට ඉඩකඩක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි මේකට ඔපොසිට් හිටියොත් අපිට කවදාවත් අපිට මේ මේ යථාර්ථයෙන් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ගෝලීය වශයෙන් ගත්තත් අපිට ඇඩප්ට් වෙන්න පුළුවන්. මේ වෙලාවේ හැදෙන්නේ දත්ත මිනිස්සේ අපිට ඇඩප්ට් වෙන්න පුළුවන් හොඳ තැනක් අපිට හම් වෙලා තියෙනවා. මොකද මෙච්චර කල් අපිට මොනවා තිබ්බත් ඇඩප්ට් වෙන්න බෑ ලෝකෙට. මෙච්චර කල් ලෝකෙ දිව්වේ සමහර ස්වභාවික සම්පත් මත පදනම් වෙලා. උදාහරණයකට තෙල්. එතකොට තෙල් තිබිච්ච රටවල් පොහොසත් රටවල් ඔවුන්ට බොහෝ දේවල් පරිසරයේ උකහා ගන්න චාන්ස් එකක් හම්බුණා ස්වභාවික. දැන් අරාබිය ගත්තොත් මිනිස්සු කොච්චර නොදියුණු වුණත් රටවල් දියුණුයි. ඉතින් ඒක අපිට නැහැ. එතකොට ඒක අපිට කොච්චර ට්‍රයි කරත් ගන්න බෑ. හැබැයි දැන් ලෝකේ පරිවර්තනය වෙන්නේ ස්වභාවික සම්පත් එක්ක නෙමෙයි. දැන් ලෝකේ පරිවර්තනය වෙලා තියෙන්නේ දත්ත මත පදනම්. දත්ත මැනිපුලේට් කරන්න කොච්චර පුළුවන්ද කියන එක මත තමයි අලුත් මානවයා බිහි වෙන්නේ සහ අලුත් මානවයා කියන මිනිස්යාගේ විරුද්ධාවලිය හැදෙන්නේ. දැන් අපිට චාන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ අර ස්වභාවික සම්පත් වලින් අපි දුප්පත් වෙලා පොඩි රටක් වෙච්ච අපිට අපේ මොළය සංවර්ධනය කරගන්න පුළුවන් නම් මේ අලුත් කල්චයකට අපිට එතෙන්ට යන්න පුළුවන්. උදාහරණයට ඉන්දියාව වගේ රටක් ගත්තොත් අද ලෝකයේ බොහෝ රටවල පාලනය අතට අරන් ඉන්න දෙවන කණ්ඩායම, දෙවන පෙළ ඉන්දියාවේ මොළවලට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ලංකාවට එතෙන්ට යන්න බැරි කමක් නැහැ. අපි ඒක තේරුම් ගත්තොත් ඒ නිසා ලෝකයේ ඇතුලේ අපි පෙන්නමින් ඉන්න චිත්‍රය කෙසේ වෙතත් අපි ලෝකයේ ඇතුලේ තේරුම් ගත්ත නැති තැනක ඉන්නවා. සමහරවිට අපි හිතනවා සිංහල ජාතිය තමයි මාර ජාතිය, සමහරවිට බුද්ධාගම තමයි මාර ලොකු එක, සමහරවිට අපි හිතනවා අපේ සංස්කෘතිය තමයි ලොකුම එක. මේ මේක රැවටිල්ල. ලෝකයේ ඇතුලේ මේ එකකටවත් ලොකු තැනක් නැහැ. අපි ඒ උකහා ගැනීම කරන්න ඕනේ ලෝකය ඇතුලේ ඇත්තටම තැන තියෙන්නේ මොනවද කියලා බලලා ඒකට ඇඩප්ට් වෙන එකත් එක්ක. ඉතින් මම විශ්වාස කරනවා, මම විද්‍යාව විශ්වාස කරන පුද්ගලෙක් විදිහට මේ පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තාම අපි නුඟවමින් ඉන්නේ මොන පාර්ශවය ගෙව්වත් බොරුවක්. අපේ රට ලෝකෙන් උතුම් රට කියන එක්කෙනා කියන්නේ බොරුවක්. අපේ රට ලෝකේ ඉන්න භයානකම දරුණුම අප්සෙට්ම රට කියන එක කෙනා කියන්නේ
බොරුවක්. අපේ රට තවම මධ්‍යස්ථභාවයෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක්, මිනිස්සු ඉන්න රටක්, මධ්‍යස්ථ මිනිස්සු දියුණුතාවයෙන් ගත්තත් එහෙම තියෙන රටක් කියන එක තමයි මම විශ්වාස කරන ඇත්. පෙනෙන පෙන්වන දේවල් කොහොම වුණත් ඇත්තත් එක්ක අපිට ඇඩප්ට් වෙන්න පුළුවන්. මම නැවත කියනවා නම් අපිට පොඩි චාන්ස් එකක් තියෙනවා මේ නූතන මානවයා බිහි වෙන එකත් එක්ක. නූතන මානවයා බිහි වෙන්නේ ස්වභාවික සම්පත් වල තියෙන හයිය සීමාන්තික වේගන එන පරිසරයක් ඇතුළේ. දැන් ඉස්සරහට තෙල් තිබ්බයි කියලා ලොකු දෙයක් කරන්න බෑ. මැණික් තිබ්බයි කියලා ලොකු දෙයක් කරන්න බෑ. ඒ වගේ අර තමන්ගේ ස්වභාවික සම්පත් වලින් අනිත් රටවල් යටපත් කරලා පෝසත් වෙච්ච රටවල් වලට වඩා මොළයෙන් දියුණු වෙලා, දත්ත මත දියුණු වෙලා, තමන්ගේ මේ 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 විශේෂයෙන්ම ඉන්ෆෝමේෂන් මැනේජ් කරන එක සම්බන්ධයෙන් පිගත්තොත්, කෘතිම බුද්ධිය පාලනය කරන එක, පරිහරණය කරන එක පැත්තෙන් ගත්තොත් අපිට ගොඩක් දියුණු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඒ පැත්තට යොමු කරගන්න පුළුවන් පාලනයක් රට ඇතුළේ ආවොත්, දැන් උදාහරණයකට සරලව ගත්තොත් ඩිජිටලයිසේෂන් එකේ අපි හරි පල්ලෙ හදනකින්, හැබැයි අපිට උඩට යන්න බැරිකමක් නැහැ. අපි ගත්තොත් අපේ කළමනාකරණයට අපි කොච්චර නවීන ටූල්ස් සිස්ටම්ස් පාවිච්චි කරනවද කියලා, පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපිට එහෙම කරන්න බැරිකමක් නැහැ. මොකද අපි ආයේ මේවා රිසර්ච් කරන්න ඕනේ, අපි ආයේ මේවා පිළිබඳව අත්හදා බැලීම් කරන්න ඕනේ. මේවා ලෝකේ කරලා ඉවරයි. අපිට චාන්ස් එකක් තියෙන නිසා අපිට මේ තියෙන්නේ කරලා ඉවර වෙච්ච ක්‍රමයක් අපිට ඇඩප්ට් කරගන්න එක විතරයි. ඒතකොට ඒක කරන්න නම් එහෙම කරන්න ඕනේ කියන දර්ශනය විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් එහි ඒ දර්ශනය නිෂ්පාදනය කරගන්න එක තමයි අපේ අභියෝගය. ඉතින් පෙනෙන සහ පෙන්වන දේවල් අතරින් අපි ඉස්සරහට යනවනේ. අපි ලෝකයට ඇඩප්ට් වෙන්න ඕනේ කියන දර්ශනය අපේ රටේ හදාගන්න ඕනේ. ඉතින් අපි හිතනවා නම් අපි මේ අවුරුදු 70ෙම කරපු ඒවා වැරදි කියලා 70ටම කලින් හිටපු තැනට යන්න. ඒක තරම් අමුමාමු මෝඩ සිතිවිල්ලක් මම හිතන්නේ මානවයෙක් විදිහට අපිට එන්න හොඳ නැහැ. හැබැයි අපි මේ සිස්ටම් එකෙන් ඊළඟ සිස්ටම් එකකට පණිමු. ඒක චින්තනයක් විදිහට අපිට හදාගන්න අපිට පහසු මාර්ගයක් තියෙනවා. මොකද අපිට තියෙන්නේ අපේ ප්‍රශ්නෙට ලෝකේ කොහේ හරි සාර්ථක උත්තරයක් හොයපු රටවල් ගැන අධ්‍යයනය කරලා අපි ඉගෙන ගන්න ඕනේ නැහැ, අපි අධ්‍යයනය කරන්න ඕනේ නැහැ, අපි දැනගන්න ඕනේ නැහැ ඒ සිස්ටම් එක මෙහෙට ඇඩප්ට් කරන එක. ඉතින් නිකන් සරලව ගත්තොත් මම මේක තේරුම් කරන්නේ අපි අපේ රථවාහන පාලනය කරන හැටි. ලෝකේ දැන් මේ පොලිස් රාළහාමිලාව පාරේ තියලා අතාල්ලලා එක එක විදිහට රථවාහන පාලනය කරන්නේ නැහැ. ඒකට ඉතාම හොඳින් වැඩ කරන සිස්ටම් හදලා තියෙනවා. ඇයි අපිට ඒක ගේන්න බැරි? අපිට මාස 3න් හොඳ පොලිස්පති කෙනෙක් හිටියොත් එහෙම ඔළුවක් තියෙන, එහෙම හිතන්න පුළුවන් හොඳ පොලිස්පති කෙනෙක් ඉන්න ඕනේ. ඒකට සහයෝගය දෙන දේශපාලන තන්ත්‍රයක් තියෙනවා, නිලධාරී තන්ත්‍රයක් තියෙනවා. ඒක උගහා ගන්න පුළුවන් තරුණ ප්‍රජාවක්, වර්කර්ස්ලා ප්‍රමාණයක් ශ්‍රම බලකායක් ඉන්න ඕනේ. දැන් ඔය තුන අපිට සෙට් කරගත්තොත් අපිට මාස 3න් අර සිස්ටම් එක රටේ ගේන්න පුළුවන්. එතකොට අර තරාතිරමට අනුව එක එක්කෙනාට වැඳලා පගා දීලා ඒ මේ සිස්ටම් එක අයාලේ යන්නෙත් නැහැ. මිනිස්සු ඒකට අනුගත වුණාම මිනිස්සුන්ට ඒක කරන්න වෙනවා. එතකොට මාර්ගය ලස්සන වෙනවා, මාර්ගය ලස්සන වෙනවා, දියුණු වෙනවා, ආදායම ලැබෙනවා, ඔක්කොම වෙනවා. දැන් මේ එකක්වත් වෙන්නේ නැහැ. පාරට යන අහිංසක මිනිහා පීඩාවටපත් වෙනවා, ලොකුවට යන මිනිහා පාරේ අයාලේ යනවා, සමහර පොලිස් කාර්ය පගා ගන්නවා, ඒ ඒ ඒ ආදායම රටට හම්බු වෙන්නේ නැහැ. ඊට පස්සේ තව සමහර අය ඒක වෙන විදිහකට පාවිච්චි කරනවා. ඉතින් ඒ සිස්ටම් එකේ ප්‍රශ්න. ඉතින් මේක ඇඩප්ට් වෙන එක හරි ලේසි. අපි ගත්තොත් මුදල් භාවිතය, අපි කියනවා හොරකම් කරනවා, දූෂණය කරනවා, වංචා කරනවා. මේවා මේ ගිහිල්ලා විමර්ශන අංශ ගිහිල්ලා පොලිසි ගිහිල්ලා උසාවි ගිහිල්ලා මේවට ෆයිල් ඕපන් කරලා මේ ෆයිල් ගෙනල්ලා මේව පෙන්නලා මේ විකාර වැඩ. මේකට කරන්න තියෙන්නේ ලෝකේ කරපු වැඩේ මොකද්ද කියලා හොයලා බලන්න. මගේ මේ පුංචි දැනුමට මට තේරෙනවා ලෝකේ රටවල් වල ගියා අනේ ඔය මොකක්වත් කරන්නේ නැහැ. ඩිජිටල් කරන්සි සිස්ටම් එකකට යනවා. කෑෂ් මනි පාවිච්චි කරන්න තියෙන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. කෑෂ් මනි අධෛර්යයටපත් කළා තියෙනවා.
ඒවගේම කෑෂකක් හම්බුලොත් ඒකට එක්ස්පලනේෂන් දෙන්න ඕන. හැම මනුස්සයාගේම ගිනුම විවෘතයි. ඒ ඒ ගිනුමට සල්ලි එන විදිය යන විදිය විනිවිද පේනවා. එතකොට ඕනෙම කෙනෙකුට වෙන කොහෙන් හරි සල්ලි හම්බුනොත් ඒක ගිනුමට දාලා වියදම් කරන්න ඕන. මොකද බස් එකකවත් කෝච්චියකවත් වෙළඳපොළකවත් ගිහිල්ලා කෑෂ් මනි පාවිච්චි කරන්න බෑ. එතන මොකද වෙන්නේ? එකවුන්ට් එකට එන්න ඕනේ මගේ ආදාර. එකවුන්ට් එකේ දිනනවා මගේ වියදම්. එකවුන්ට් එකට කොහෙන් හරි හොර සල්ලියක් ආවොත් අමතර ආදායමක් ආවොත් මම ඒක කියන්න ඕනේ කොහෙන්ද මට ඒක හම්බුනේ කියලා. එතන ඒක මං කොහෙන්ද හම්බුනේ කියනකොටම මං හොරකමක් කරන්න අහුවෙ. ඉතින් ඕක කරාම හොරකම් නවතින. දැන් අපි කරන්නේ එහෙම නෙවෙයි. මේ හොරකම් 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 කියලා කතා කරනවා. හැබැයි ඉතාම සුජාත වෘත්තීන් වල නියැලෙන ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, නීතිඥයෝ පවා පාවිච්චි කරන්නේ තමන්ගේ ආදායම කළු සල්ලි විදියට. ඉතින් මේක හැමෝම දන්නවා. මේක නවත්තන විදියක් ගන්න. හැබැයි මේක නවත්තන්න ඉන්නේ ඒ ඉහළ තන්ත්‍රයේ කළු සල්ලි වල පාවිච්චි කරන අයමයි. ඉතින් ඒ ඒගොල්ලෝ එක වෙනස් කරන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට තමයි අපි ෂොට් එක දෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි වෙනස් කරන්නේ. ඒ නිසා අපි වෙනස් කරනවා නම් වෙනස් කළ යුතු තැන හඳුනාගත්තොත් අපිට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පෙන්වෙන එකයි පේන එකයි දෙක අතරින් අපිට යනවා නම් අපි අනිවාර්යයෙන්ම අර ඇඩප්ට් වෙන ක්‍රමවේදය සඳහා දේශපාලන thinking එක වෙනස් කරව ගන්න වෙනවා. ඒක වෙනස් කරවන්න නම් රටේ මිනිස්සුන්ගේ thinking එකත් යම් ප්‍රමාණයකට ඔය රැලි ඔස්සේ හඹා යන්න ඇති තැනට වෙනස් වෙන්න වෙනවා. අවසාන වශයෙන් අපි සංක්ෂිප්තව කියනවා මිනිස්සු විදිහට පරිසරයට අනුවර්තනය වෙන්න කොච්චර හැකියාවක් තියෙනවද වගේම රටක් විදිහට පරිවර්තනය වෙන්න අනුවර්තනය වෙන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එක තමයි ඉස්සරහට යන්නේ. දියුණු රටවල් කියන එකේ දියුණුවේ කියන සම්මතය අපිට කොච්චර ආස වුණත් වෙනස් කරන්න බෑ. ඒ සම්මතය පරිසරය විසින් කොයි වෙලාවත් වෙනස් කරොත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් තැනක අපි හිටියාම ඇති. ඒක පරිණාමයේ චාල්ස් ඩාවින් වල ඉතා පැහැදිලිවයි කියලා තියෙනවා. ඒක විකෘතියක්. ඒ කියන්නේ මේ තියෙන පාරිසරික පිළිගැනීම වෙනස් වෙනවා කියන්නේ විකෘතියක්, අහඹුවක්. ඒක ස්පොන්ටේනියස් එකක්. ඒක කාටවත් හිතලා කරන්න බෑ. ඒ නිසා දැන් මේ ක්‍රමය කඩා වැටිලා සමාජවාදී හෝ වෙනවාදී හෝ ක්‍රමයක් බිහි වෙයි කියලා අපි අර හමු සිදුවීම වෙනුවෙන් වැඩ කරනවට වඩා මේ වෙලාවේ අපි වැඩ කරන්න ඕනේ මේ වෙලාවේ පරිසරය තෝරාගෙන තියෙන කැමැති හෝ අකමැති හෝ කැත හෝ ලස්සන ක්‍රමයට ඇඩප්ට් වෙන එක විතරයි. ඒ ඇඩප්ට් වීම සඳහා අපිට තියෙන අඩුපාඩු විදිහට මම දකින්නේ ලෝකයේ දියුණු රටවල් එක්ක අපේ සිස්ටම් එකක් නැති එක, තියෙන සිස්ටම් එක හරියට අපි පාවිච්චි කරගන්න බැරි එක, ඒක මැනිපුලේට් වෙන එක, ඒක සඳහා අපි දියුණු සංකල්ප අපේ රට ඇතුලේ නැති එක, කලමනාකරණව තියෙන දුර්වලකම, සම්පත් භාවිතයේදී තියෙන දුර්වලකම, විශේෂයෙන්ම විනය අතින් අපේ තියෙන දුර්වලකම. ඉතින් මේවා සදාචාරයෙන් හදන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්න එක ඊළඟ අපේ දුර්වලකම. ඉතින් මේවට තියෙන එකම දේ තමයි මේ රටේ මිනිස්සු දැනුවත් හෝ නොදැනුවත් සිස්ටම් චේන්ජ් කියලා ඉල්ලුවේ එක. මේ ක්‍රමවේදය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්‍රමවේදය පාලනය කරන දක්ෂතාවයන් වල ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සිස්ටම් චේන්ජ් කියන්නේ ඇත්තටම චේන්ජ් කරන එක නෙවෙයි, සිස්ටම් එකක් නැතුව දුවන මේ පාලන ක්‍රමවේදය සිස්ටම් එකකට ඇතුළත් කරගන්න. ඒ කියන්නේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරගන්න. අපිට ඒ සිස්ටම් ලෝකෙත් තියෙනවා. ඒක ගැන අවබෝධයක් තියෙන පාලනයක් අපිට අවශ්‍ය වෙනවා. ඒක තමයි පළවෙනි යොමුව විදිහට අපි දේශපාලනිකව දකින්න ඕනේ. අපිට කඳවුරු තියෙන්න පුළුවන්, අපිට පක්ෂ තියෙන්න පුළුවන්, අපිට විශ්වාසයන් තියෙන්න පුළුවන්, අපිට ඇදහිලි තියෙන්න පුළුවන්. මේකක්වත් අවසාන වශයෙන් වලංගු නැහැ. මේකක්වත් අවසාන වශයෙන් වලංගු නැහැ. අපි මොන කාරණාව කිව්වත් මේ ජීවිත කාලය ඇතුලේ එකක් අපි කොච්චර සතුටින් හිටියද, අපි කොච්චර ලෙඩ නැතුව හිටියද, අපි කොච්චර කැමති කෑම කෑවද, අපි කොච්චර අනාගතය වෙනුවෙන් යමක් ඉතුරු කරාද, මේ වගේ පොඩි පොඩි කාරණා තමයි අපිට පුද්ගලය විදිහට කරන්න වෙන්නේ. ඒක අපි හැමෝටම සමානව කරන්න බෑ. ලෝකෙ කවදාවත් කොහෙවත් එහෙම සමානාත්මතාවයක් තිබ්බේ නෑ. හැබැයි සමානාත්මතාවය තියෙන සම්පත් බෙදා ගැනීමට නෙමෙයි, සම්පත් බෙදා ගැනීමේදී තරඟය අනිවාර්යයි සත්ව ලෝකේ.
මොකද සත්තු පරිණාමය වෙලා තියෙන්නේම තරඟකාරී ඉස්සරහට යන මනසක් එක්ක. තරඟකාරීත්වය ඇතුලේ තමයි මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා පරිණාමය වෙලා මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තරඟය සහ අනිත් අයගේ කඩා වඩා ගැනීම කියන එක වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙන්. හැබැයි වෙනස් කළ හැකි දේ තමයි ඒ තරඟය සඳහා සාධාරණ සමබිමක් හදාගන්න. ඒ තරංගය සඳහා යුක්ති දාගත ක්‍රමවේදයක් හදාගන්න එක. ඒ තරංගය සඳහා එක්කෙනෙකුට වැඩි වාසි නොවන පරිසරයක් තරඟ බිමක් හදාගන්න එක. ඉතින් ඉන්නේ එක තමයි අපේ රටේ නැත්තේ. ඉන්නේ ඒක තමයි අපේ රටේ නීතිය නැත්තේ. ඒක තමයි අපේ රටේ ආර්ථිකය නැත්තේ. ඒක තමයි අපේ රටේ මිනිසුන්ගේ චින්තනය ඇතුලේ නැත්තේ. ඒක තමයි අපේ රටේ ආගම්වල නැත්තේ. ඒක තමයි අපේ රටේ සංස්කෘතිය නැත්තේ. ඒක තමයි අපේ රටේ දේශපාලඥයන් ළඟ නැත්තේ. ඒක තමයි අපේ රටේ පරිපාලකයන් ළඟ නැත්තේ. තරඟකාරීත්වය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි ඉස්සරහට යන්න. හැබැයි මේ තරඟකාරීත්වයට අවශ්‍ය සමබිම හදන්නේ මේ වෙලාවේ ලෝකේ හදලා තියෙන සිස්ටම් වලින්. මේ සිස්ටම් නැති කරන්නේ ඒ සමබිම නැති කරලා එක්කෙනෙකුට වාසි කරන්න. ඉතින් මෙන්න මේ වෙනස තමයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ලංකාවට මොන පක්ෂයාවත් මේ යන පීල්ලෙම එක යනවා. හැබැයි මේ සමබිම ඇති කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සිස්ටම් එක, මේ සිස්ටම් එකේ තියෙන එරර්ස්, අපි කියන්නේ මේ සිස්ටම් එක කියලා, මේ සිස්ටම් එකේ තියෙන වැරදි ටික ඉවත් කරලා මේක දක්ෂ, තිරසාර, කාර්යක්ෂම එකක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ලංකාව ලෝකයේ ඇතුලේ තියෙන පොඩි එකක් මිස ලෝකයේ තියෙන ලංකාව ඇතුලේ කියලා හිතාගෙන වැඩ කරොත් අපි කවදාවත් දිනු ජාතියක් හෝ දිනු රටක් වෙන්නේ නැහැ. ලෝකය කියන්නේ ආයෙත් එකක්. මේකේ රටවල් භූ විෂමතා ගොඩාක් එක්ක ලෝකය නැව් වලින් ගිහිල්ලා, ගුවන් යානා වලින් ගිහිල්ලා යුද්ධ කරලා අල්ලගත්තට කවදාවත් ඉස්සරහට එහෙම ලෝකවල් අල්ලගන්නේ නැහැ. අල්ලගත්තට වැඩකුත් නැහැ. ලෝකෙ පාලනය කරන්නේ දැනට මේ ආර්ථික ක්‍රමවේදයත් එක්ක. එතකොට මේ ආර්ථිකය සහ ස්වභාවික සම්පත් වැඩිපුර අල්ලා ගන්න පුළුවන් එක්කෙනා ලොක්ක වෙනවා, එහෙම බැරි එක්කෙනා පොඩ වෙනවා. එතකොට ඒක අල්ලන්න ක්‍රමවේද ගොඩක් අපිට ස්වභාවිකව දීලා තියෙනවා. අපිට ඒක අල්ලන්න තියෙන්නේ නොලෙජ් එකෙන්, ඔළුවෙන්. ඒක තමයි මිනිස්සු අල්ලා ගන්න ක්‍රමය. ඒක තමයි මිනිස්සුන්ට ග්‍රහණය වෙන ක්‍රමය. ඉතින් නූතන මානවයත් එක්ක අපිට ඒක අල්ලා ගන්න කොහොමත් ඔළුවෙන් මිස වෙන ක්‍රමයකින් බෑ. ඉතින් ලෝකය කියන්නේ ආයෙත් එකක්. මේ ලෝකය ඇතුලේ IMF එක එනවා, මේ ඔක්කොම කරනවා, මේ හැමෝම කරන්නේ බිස්නස් එකක්. හැමෝම කරන්නේ අනිත් අයගේ ආර්ථිකයෙන් කොටසක් ලාභයක් විදිහට ගන්න එක සහ සේවාවක් සපයන එක. මොනවා හරි සේවාවකට පැටලිලා ලාභයක් අරගන්න එක තමයි හැම රටක්ම කරන්නේ. එතකොට ඒක මහන්සි වෙලා ප්ලෑන් කරලා සැලසුම් කරලා කරන රටවල් වල මිනිස්සු දියුණු වෙනවා, ඒ මිනිස්සුන්ට සල්ලි හම්බ වෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් ඉන්දියාව වගේ රටක් මේ තව අවුරුදු 50කින් විතර කොහොමද ලංකාවේ තියෙන වතුර ටිකෙන් වෙළඳාමක් කරන්න කියලා හිතමින් ඉන්නේ. චීනය වගේ රටක් තව අවුරුදු 50කින් විතර ලංකාවේ හෝ චීනයේ තියෙන ජාන වලින් වැඩක් කරන්නේ කොහොමද කියලා හිතමින් ඉන්නේ. ඒතර ඔවුන් හිතනවා සැලසුම් කරන්නේ. එතකොට තව අවුරුදු 50කින් ඉපදෙන මිනිස්සයාට ඒකත් එක්ක වැඩ කරන්න ඕනේ දේවල් ටික තිබ්බහම කොහොමද ලංකාවේ මිනිස්සයාට අන්තිම වෙන්න වෙන. මොකද ලංකාවේ හැකියාවන් ටිකත් ඔවුන් අරගෙන ඉවරයි. ලංකාව ඉස්සරහට යනවා. අපි එහෙම සැලසුම් සහගතව ඉස්සරහාගෙන වැඩ කරන්න ඕනේ. එහෙම කරොත් අපිට පොඩි කියලා නැහැ මේ වෙලාවේ ඉස්සරහට යන්න පුළුවන්. පාක්ෂිකද ප්‍රතිපත්තියද දර්ශනය සහ අනාගතය ගැන මට එකපාර කියන්න පුළුවන්. ඇත්තටම මම මේ කියපු හැම එකේම සාරාංශය තමයි අපිට මොන දර්ශනය තිබ්බත්, මොන පාක්ෂික භාවය තිබ්බත්, මොන අනාගතය පිළිබඳව මොන අදහස තිබ්බත් අපි පරිණාමික ඇත්තට මුහුණ දෙන්න ඕනේ. ඉතින් මේ පරිණාමික ඇත්ත ඇතුලේ අපිට තියෙන්නේ එක දෙයයි. ඒ තමයි මේ වෙලාවේ ලෝකෙ පිළිගත් ආර්ථික රටාවක්, දේශපාලන රටාවක්, ඉස්සරහට යන ක්‍රමයක්, මිනිසුන්ගේ ශිෂ්ටාචාරයක් තියෙනවා. ඒක තැන් තැන් වල විවිධ විදිහට තිබුණාට ඒකට ඩිරෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ ඩිරෙක්ෂන් එක අඳුරගෙන ඒ ඩිරෙක්ෂන් එකට අනුගත වෙන්න අපිට තියෙන හැකියාවන් ප්‍රගුණ කරගන්න එක තමයි දර්ශනය. ඉතින් මම පුද්ගලික විදිහට මම කැමති මගේ ධර්මය කියන එක, සබහාධර්ම කියන එක පිළිගන්නත්, දර්ශනය කියන එක පරිණාමික යථාර්ථය විදිහට පිළිගන්නත් කැමති. ඉතින් මම හිතනවා ඔය හැම දේශපාලන දර්ශනයකටම වඩා උඩින් ස්වභාව ධර්මය සහ පරිණාමික දර්ශනය කියන දෙක පිහිටලා තියෙනවා. ඒක ඇතුලේ තමයි මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කැමති වුණත් නැති වුණත්.